ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. අයියෝ පැය 24ක් ඇතුළත පළවෙනි ඕඩර් එක ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම මේ account එක මම අද උදේ තමයි create කරන්නේ. ඉතින් මේ account එකට අද මම මේ gigs ඔක්කොම අදමයි post කරේ. පැය 24ක් යන්නත් කලින් මගේ පළවෙනි ඕඩර් එක එනවා. ඉතින් මම මේකද කරේ මොනවද, ඒ කියන්නේ මොන හේතුවක් හින්දාද මේ පළවෙනි ඕඩර් එක ගත්තේ කියන එක මම ඔයාලට විස්තර කරන්නම්. ඉතින් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි Fiverr account එකක් හදනවා, gig එකක් දානවා, දාලා බලන් ඉන්නවා, orders එන්නේ නැහැ. මෙන්න කියලා Fiverr අතාරින්න. ඉතින් මේ Fiverr අතාරින්න යන ඔයාලට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මොකද පැය 24ක් ඇතුළත මම ඕඩර් එකක් ගත්තා. ඔයාලට මම කියන්නේ පැය 24න් ගන්න පුළුවන් කියලා. ඒකට පුළුවන් තරම් ඉක්මනට ඕඩර් එකක් ගන්න, හරියට gig එකක් ක්‍රියේට් කරන තැන ඉඳලා gig එකක් ඔප්ටිමයිස් කරන එකෙන් gig එකක් නිකන් ක්‍රියේට් කරන එකෙන් ඇත්තටම ඕඩර් එකක් ගන්න බෑ. හැබැයි gig එකක් Fiverr එකට, ඒ කියන්නේ user කෙනෙක්ට, buyer කෙනෙක්ට ඒක buy කරන්න හිතන තැනට ඔප්ටිමයිස් කරන විදිය දක්වා මම කියා දෙනවා. ඉතින් මේකෙදි ඒ කියන්නේ A to Z මම කියා දෙන්න බලමු. මම බැලුවා ගොඩක්ම tutorials තියෙනවා ඒ උනාට, ඒවත් පොඩි පොඩි මේවා තියෙනවා. ඒ උනාට මේකෙත් මගේ සමහර අඩුපාඩු තියෙන පුළුවන්. එහෙම අඩුපාඩු මොනවා හරි තියෙනම් පහල comment section එකේ දාන්න මොනවද කරන්න කියලා. ඉතින් මේ video series එක මම පටන් ගන්නෙ Fiverr, ඒ කියන්නේ Fiverr try කරලා වැටුණු කට්ටියට. එහෙම කිව්වොත් මොකද මමත් එහෙමයි. ඉතින් මම try කරා, මගේ accounts දෙකක් තුනක් වගේ තියෙනවා. ඒවටත් දැන් මගේ තියෙනවා පින්නන්නම් මේ කොහොමද ඒවට views යන්නේ කියලා. ඉතින් ගොඩක් views යනවා, clicks යනවා, නට සමහරලාට orders නෑ. ඒ මම කිව්වේ මේ attractive අධිකම හරි, එහෙම නැත්නම් ඒකේ ඒ කියන්නේ මගේ gig එකත් එක්ක competition එකත් එක්ක තමයි එහෙම يعني වෙනස්කම් වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මම හරි විදියට gig එකක් කරන්නේ, කොහොමද මම මේ Fiverr එකෙන් එකන පළවෙනි ඕඩර් එක 24ක් ඇතුළත ගත්තේ කියලා. බල මෙතනදි බලා ගන්න පුළුවන්. මම ඉස්සර පෙන්නන්නම් මගේ. ඔව් මේ තියෙන්නේ ප්‍රිවියුත් ගත්තා. මම කියන්නේ මම බය ගත්ත බය එක රිවියුස් කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන මෙතන විස්තර ඔක්කොම මේ account එක මම උදේ හදන්නේ හරියටම උදේ 9ට වගේ. ඉතින් කොහොම හරි 12 වගේ වෙද්දි මට ඕඩර් එක ආවා. ඉතින් මම පැයක් ඇතුළත වගේ මම මේ ඩිසයින් ස්ටික් කරලා සබ්මිට් කරා. ඊපස්සේ 5-6 වෙනකොට බය මේකට 5 star rating එකකුත් දාලා review එකක් දාලා ගිහින් තිබුණා. ඉතින් ඇත්තටම ගොඩක් අමාරු නේ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේක ඔප්ටිමයිස් කරන ඒවා, يعني මොනවද ඔප්ටිමයිස් කරන්නේ? ටයිටල් එකේ ඉඳලා ටැග්ස් දක්වා, ඊට පස්සේ මේ යූස් කරන ඉමේජස්, ඒ ඔක්කොම හරියට ඔප්ටිමයිස් කරගන්න වෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරමු. මම කරන්නේ අපි ජෙනුයින් විදියටමයි ගෝඩස් ගන්න. මොකද අපි ඔන්ලයින් ඉඳලා gigs දාලා ඒ විදියට. මොකද ඒ කියන්නේ Fiverr tricks ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපිට gig එකක් rank කරගන්න පුළුවන්. يعني Fiverr algorithm එක වැඩ කරන්නේ කියන්නේ gig එකක් rank කරන, gig එකක් උඩට යන, يعني Google SEO වගේ මේකෙදි gig එකක් උඩට එන්න විවිධ දේවල් බලපානවා. මම සාමාන්‍යයෙන් පෙන්නන්නම්, ඒ කියන්නේ මේකෙදි ගොඩක් බලපානවා save කරගෙන customers ලා මේ gig එකක් save කරගන්න විදිය. logo design කියලා මම search කරන්නම්. එතකොට අපි බලමු මොනවද තියෙන පළවෙනිටම තියෙන gig එක. log මේ තියෙන්නේ පළවෙනිටම තියෙන gig brand. මෙතනදී ගොඩක්ම උඩට එනවා මේ online ඉන්න users ලව ගොඩක් උඩට ඇවිල්ලා තියෙන අතරතුර level 2 වගේ මේ අකරන් 5 එකෙන් කරි ප්‍රොමෝෂන් එකක් ප්‍රොසෙල කෙනෙක් වෙන්න ඕන. ඉතින් මේ විදිහට ගොඩක් ඔන්ලයින් ඉන්න කට්ටිය මෙයලා උඩට ගන්නවා. ඊට අමතරව මෙයලගේ කියන්නේ මම අපි අතරට ගිහිල්ලා ඊට අමතරව මම දකින්නේ කියන්නේ ගොඩක් මේ සේව්, කියන්නේ කස්ටමර්ස් ලා මේ gig එක සේව් කරගන්නවා. ඉතින් ඒ සේව් කරගන්න අරගෙන තියෙන ගාන එක්ක තමයි ගොඩක් යන්නේ. තව ඊට අමතරව තියෙන orders ගාන, ඊට පස්සේ rating එක, ඊට පස්සේ මෙයාගේ ප්‍රයිසිං, කියන්නේ ඇට්‍රැක්ටිව් ප්‍රයිසිං තියෙනවා, ඒකත් බලපානවා. ගොඩක්ම රේටින් සිස්ටම් එකත් එක්ක තමයි යන්නේ. මොකද මගේ අනිත්, يعني මගේ තව account එකක් තියෙනවා. ඒකෙදී මගේ ඩොලර් 500 ගානක orders cancel වුණා. කියන්නේ orders 8ක් එක දිගට cancel වුණා. එතනින් පස්සේ ඇත්තටම වැටුණා ඇට්‍රැක්ටිව් ඔත්තරි account එක. මොකද ඇත්තට මේකට orders එන්නේ නැතුවම ගියා. يعني දැන් සාමාන්‍යයෙන් ආයිත්
මාස දෙකකට පස්සේ ආයෙත් account එක යථාර්ථයට පොකේ තව විශේෂයක් තමයි මේකේදී අලුතෙන් මෙයාලා මේ tag suggest කරන ඉතින් ගොඩක්ම අපිට පුළුවන් නම් මෙන්න මේ දීලා තියෙන tag වලට optimize කරන්න අපිට ලේසියෙන් league එක rank කරගන්න පුළුවන් මම මේක සරලව කතා බහ කරන්නේ මොකද මේ වීඩියෝ එකෙන් කරන්නේ introduction එකක් කොහොමද කියන්නේ මම ගත්තා මම මේකෙන් මේ වීඩියෝ ගත්තා කියන එක කියන්නේ එතනින් පස්සේ අපි පටන් ගන්නවා Fiverr වලට වෙනම tutorial set එකක් ඒ කියන්නේ කොහොමද ඒ ටික කරන්නේ ඒ to set fire account එකක් create කරගන්න තැන ඉඳලා කොහොමද හරියට මෙන්න මේ tag එකකට optimize කරලා gig එකක් අපි post කරගන්නේ කියන්නේ නිකම්ම gig එකක් අපිට හිතන විදිහට post කරගන්න නැතුව මෙන්න මේ tag එකක් target කළා කියන්නේ අපි හිතමු unique logo design කියලා මොකද එහෙම උනොත් custom icon දැන් මෙතන අපි business logo design custom business logo design කියලා search කරනවා නම් අපේ gig එක මෙන්න මේ උදාහරණයටම තියාගන්න පුළුවන් කියන්නේ rank කරගන්න නම් අපි මොනවද කරන්න ඕන කියන එක මම කියන්නේ අපි හදන්නේ තනිකර මෙන්න මේ business logo design කියන එක keyword එකක් target කරලා තමයි gig එකක් හදන්නේ. ඒ කියන්නේ අපි හිතන විදිහට අපිට හිතුමතේ gig එකක් හදන්න නැහැ. මොකක් හරි keyword එකක් target කරලා gig එකක් හදනවා. හරියට SEO වල අපි කියන්නේ keyword එකකට web articles එනවාගේ අපි හිතමු මොකක් හරි health කියන keyword එකක් අරගෙන ඒ health එකට අදාළව අපි article එකක් create කරනවා, logos use කරනවා, ඒ විදිහට backlinks use කරනවා. අන්න ඒ විදිහටම Fiverr එකේදීත් අපි මෙන්න මේ business logo design කියන keyword එක අරගෙන ඒකට අදාළව තමයි අනිත් සියලුම content හදන්න යන්නේ. ඉතින් ඒ ගැන වැඩි විස්තර මම ඊළඟ වීඩියෝස් වලදී එකින් එක කියලා දෙන්නම්. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා මාව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, share කරන්න. ඔය යාළුවෝ යාළුවන් ඉන්නවනම් ඒ යාළුවන්ටත් කියන්න මේ tutorial එක ගැන. මොකද පැය 24ක් ඇතුළත මම පළවෙනි ඕඩර් එක ගත්තා. ඉතින් එහෙමනම් ඔයාලටත් පුළුවන් try කරන්න. මම මේ ඊළඟ වීඩියෝ එකේ ඉඳලා ඔයාලට කියා දෙන්නම් කොහොමද මම ගන්න, ඒ කියන්නේ කොහොමද මම මේක ගත්තේ, කොහොමද මේ optimization කරන්න ඕන කියන ටික.